බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි වාසනාවන්ත පින්පන්ත හැම දිනාටම තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙක්ටම නෙදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවයම සැලසේවා. අප තිලෝකාකර ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ නිර්මල ශ්‍රේෂ්ඨ ධර්මය නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්නට බොදුනුවන්ගේ හදපතෙහි නාලිකාවේ මෙත්සදහම් විකාශයෙන් ඔබට නෙතතින්ම අවස්ථාව අවකාශයේ ඉඩහසර වෙන්න පවතිනවා. සොපෙනතුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට අපගේ ගෞරවනීය වූ ආරාධනාවේ පිළිගෙන අපගේ ධම්සභා මණ්ඩපයට වැඩම අවදහලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද මාතර මහින්දවගේ පින්වන්ත ගෞරවනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේව පාදහාභි වන්දනීය නමස්කාර පූරකව සාතුනාද ලබා දී ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්මානුශාසනාව සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ සිදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ එම්.ටී. ප්‍රේමසිරි මහත්මන් සහ ඒ පවුලේ දූ පුතුන් විසින්. ඔවුන්ගේ අරමුණු ලෙස මුදුන් පත් කොටගෙන තිබෙන්නේ 2021 වර්ෂයේ මැයි 23 වන දින ඒ පවුලෙන් වෙන්වුණු අද දවසේ තෙවස් පූර්ණ පින්කම නිමිති කොටගෙන කෝට්ටේ පදිංචිව සිටි කපුගම ගීගනගේ කාන්තිලතා ආදරණීය මෑණියන්ටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ පවුලේ සැමගේ නමින් මිය පරලොවනා වූ සෑම දිනෙකටම පින්පෙත් අනුමෝදන් කර සිටීම එවැගේම බුදු සසුන ආරක්ෂා කරන දෙව්බඹුන් ප්‍රධාන මහා සංඝරත්නයට සිත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සෑම දිනෙකටම ශීල සමාධි ගුණ පූර්ණේ කර ඉතාමත් නික්මනෙන් සසර ගමන කෙලවර කර ඉතම වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ කුසලානි සංස ධර්මයන් අනුමෝදන් වෙත්වා හේතු වාසනා වෙත්වා කියන හේතුම් වූ ප්‍රාර්ථනාව මුදුන්පත් කොටගෙනයි අද මේ ධර්මානුශාසනාවේ සැබැහැති දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ. ඒ සැබැවතුන් යතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩම වාවදහලපගේ පින්වන්ත දේශකයාණන් වහන්සේට පාදහාභි වන්දනීය නමස්කාර පූරකව ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්මානුශාසනාව සිදු කරන්නට ආරාධනය කර සිටිනවා. අවසරයි අප පින්වන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද උතුම් වූ ධර්මදේශනාව සඳහා පින්වතුනි මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කරා. ඉතාම වටින දහම් කතාවක්. බුද්ධ ශාසනයක මේ සංසාර සත්‍යයෝ යන පාරවල් හතරක් පිළිබඳව මේ ධර්ම කාරණාවේ සඳහන් කරනවා. බුද්ධ ශාසනයක ශ්‍රාවකයෝ මෙන්න මේ විදියයි. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය භවය ලැබපු මේ සංසාර සත්‍යයා මෙන්න මේ පාරවල් හතරේ තමයි ගමන් කරන්නේ. ඒ කාරණාව සඳහන් කරන විශේෂ කතාවක් මං අද දේශනාවට මාතෘකා කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්වතුනි හිටියා සැවැත් නුවර එක මැණික්කරුවේ. ඉතින් මෙන්න මේ මැණික්කරුවා බොහොම දක්ෂ ලෙස මේ මැණික් කපනවා. ඔහු තමයි රටේ රජ්ජුරුවන්ගේ මැණික් උපදමන්නේ. රජ්ජුරුවන්ට මැණික් ගලක් ගෙනත් දුන්නෝ. ඒ මැණික් ගල උපදමන්නේ ඔහු. එච්චර දක්ෂයි. හැබැයි ඒ විතරක් නෙවෙයි, මේ මැණික්කරුවා විශේෂ පුණ්‍ය කර්මයක් කරනවා.
ඒ තමයි මේ නිවසට මේ මෙනික්කරුවට බොහෝම කුළුපග තෙරුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. මේ තෙරුන් වහන්සේ හැමදාම මේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ දාන්නේ වල දන්නේ හැමදාම මේ ගෙදරින් විතරයි. එතකොට හිතලා බලන්න කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙන පිරිසක්ද මේ පිරිස. ඉතින් දැන් මේ හාමුදුරුව පිඟුතුනි දානෙට ඒ නිවසට වඩිනම සාමාන්‍යයෙන් පිඟුතුනි අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දානෙට වඩින්නේ වේල පහ. ටිකක් වේල පහ තමයි දානෙට වඩින්නේ. ඒතර එහෙම වැඩම කරද්දී අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ කාලේ පින්වතුනි දානෙට කලින් සිදුවෙච්ච විශේෂ දේවල් තිබිලා තියෙනවා. එකක් තමයි මේ පාදෝවණී කියන එක. පාදෝවණී කියන කාරණාව ඒ කාලේ බොහෝම උසස් ආකාරයට මිනිස්සුන්ගේ ළඟ තිබිලා තියෙන්නේ. ඒ පාදෝවණී කරන කාරණා මම හිතන්නේ මේ වර්තමානයේ නම් යම් ප්‍රමාණයකට දියුණු වෙලා තියෙනවා අපි දකිනවා. පාදයන් දෙක දෝවණී කරලා ඊළඟට කරලා තියෙන්නේ මේ පාදයන් දෙක දෝවණී කරනවා කිව්වමත් නිකන් සාමාන්‍ය වතුර කෝප්පයක් පාදයකට දාලා දෝවණී කරනව නෙමෙයි. ඒ වඩින ප්‍රතිග්‍රාහකයන් වහන්සේ ආසනික වඩම්මවලා මේ ගොබ්මස ළඟ ඉඳලා එහෙම නැත්නම් වලලු කර ළඟ ඉඳලා පහළට තියෙන මේ සියලුම පාදයේ හොඳින් දෝවණී කරනවා. එහෙම දෝවණී කරලා ඊට පස්සේදී ඒ කාලේ තිබිලා තියෙනවා පින්වතුනි මේ සතපාක තෛල සහස්සපාක තෛල කියලා විශේෂ තෙල් වර්ග. අන්නේ තෙල් වර්ග අරගෙන පාදයන් දෙක සම්බහණය කරලා තියෙනවා. ඉතින් ඒ කියන තෙල් වර්ග මොනවාද කියන කාරණාව අපි අද කියන්න තරම් අවබෝධයක් නැහැ. නමුත් අද යමෙක්ගේ පුණ්‍ය කර්මය කරනවා නම් පාදයන් දෙකට ගැළපෙන පාද වේදනාවල් වලට යම් සෝයක් ලැබෙන සහනයක් ලැබෙන තෙල් වර්ග අරගෙන ඒ පුණ්‍ය කර්මය කරන්න පුළුවන්. ඉතින් මේ විදියට පින්වතුනි ඒ කාලේ පාදෝවණී කරලා තියෙනවා පාද සම්භාහණය කරලා තියෙනවා. ඉතින් ඒක කොයි වගේ පුණ්‍ය කර්මයක්ද කියන්නේ අපේ බෝසතාන් වහන්සේක ජීවිතයක පසේ බුදුරජාන් වහන්සේ නමක් උදෙසා ওই වගේ පාද සම්භාහණයක් කරලා තියෙනවා. ඉතින් බෝසතාන් වහන්සේ ඊට පස්සේදී නැව් නැගලා තමන් වහන්සේ වෙලදම් කරන්න වෙනත් දේශයකට යන්න ගිහිල්ලා තියෙනවා. නමුත් හදිස්සියේම මොහොඳ මැදදී නැව කුණාටුවකට අහු වෙලා පෙරළිලා. ඉතින් බෝසතාන් වහන්සේ නැවේ ඉඳලා එක උපස්ථායකෙකුත් එක්ක මොහොතට පැනලා පීනලා. ඉතින් දින ගණනාවක් පීන පීන ඉන්නකොට මේ මහ මොහොතේ ඉන්නවා මණිමේකලා කියලා දෙව්දුවා. චාතුම් මහරජක දිවි ලෝකෙන් තමයි මේ දෙව්දුවව පත් කරන්නේ. ඉතින් මෙන්න මේ දෙව්දුව බෝසතන් වහන්සේව දැකලා මුලින් ආරාධනා කරනවා මගේ යානාවට නැගින් ඉන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී බෝසතන් වහන්සේ එක ප්‍රතික්ෂේප කරලා අහනවා මගේ පිනක් නිසාද එහෙම නැත්නම් නුඹේ ආනුභාවයකින්ද නුඹ මට පිහිට වෙන්නේ අහනවා.
එතකොට දෙව්දුව කියනවා ස්වාමීනි මතක නැද්ද මීට දින 7කට කලින් අර පසේ බුදුරජාන් වහන්සේ නමකට මෙහෙම පූජාවක් කළා. ඒ නිසා තමයි මං ඔබ වහන්සේට මේ වගේ පිහිට වෙන්නේ කියලා කිව්වා. ඉතින් මගේ පිනකින් නම් පිහිට වෙන්නේ මට නුඹේ යානාවට නැග්ගට වැඩක් නැහැ. මට පුළුවන් නම් මගේ රටට යන්න නැවක් මවල දෙන්න කියනවා. ඊට පස්සේදී ඒ විදිහට නැවක් මවල දුන්නා. නිකන් නැවක් නෙමෙයි සප්ත රතනයන් පුරූප නැවක්. රත්තරන්, රිදී, මුතු, මැණික්, පලිඟු මේ ආදී වශයෙන් සප්ත රතනයන් පුරූප නැවක් මවල දුන්නා. ඒ නැවෙන් තමයි උන්වහන්සේලා තමන්ගේ රටට ගියේ. ඒ පාද සම්භාහණී විශේෂානි සංසය. ඉතින් අදත් අපි දකිනවා අද කාලේ බොහෝ දිනෙක මේ පුණ්‍ය කර්මය කරලා මේ කාලේ බොහෝ දිනෙකේ පින සිද්ධ කරගන්නවා අපි දකිනවා. ඉතින් පින්වතුනි දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා වේල පහ දානෙට වඩින් එක හේතුවක් තමයි අන්නේ පාද සම්භාහණය කරන පිරිසට මේ පුණ්‍ය කර්මය කරගන්න. අනික් කාරණාව තමයි සාමාන්‍යයෙන් පින්වතුනි ඒ කාලේ මුලින් වැඩලා තමයි දානට වැඩ ඉන්නේ. ඉතින් ඒ ගියපු වෙලාවේ මුලින්ම ප්‍රතිග්‍රාහකයන් වහන්සේට පාන වර්ගයක් දෙනවා. එහෙම නැත්නම් ආහාර වර්ග දීලා තියෙනවා. ඒව ගොඩාක් වෙලාවට දෙන්නේ මේ ආහාර රුචිය ඇති කරන ආහාර වර්ග පාන වර්ග. ඒව දීලා තමයි දානෙ පිළිගන්වල තියෙන්නේ. ඒතකොට දානෙ පිළිගන්වන්නේ ඒ ටික දීලා බොහෝ වෙලාවකට පස්සේ. ඒතකොට මේ අතරමඟ වෙලාව තියෙනවනේ. අන්නේ වෙලාවේදී පිරිසක් ගිහිල්ලා දානෙ පිසිනවා. අනිත් පිරිස ඒ තිරුන් වහන්සේ ළඟ වාඩි වෙලා ධර්ම සාකච්ඡා කරනවා. එහෙමත් නැත්තම් ගොඩක් වෙලාවට උන්වහන්සේලා දැන් ওই එකක්වත් සිද්ධ වෙන්නේ නැත්තම් බණක් අහන්නේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් උන්වහන්සේලා ආසනේ වැඩ ඉඳගෙන දාන්නේ වෙලාව අරමුණු කරලා නිරෝධ සමාපත්තිය සමවදිනවා. සාමාන්‍ය පිටුතුනි ඕක තමයි මේ දානෙකට වඩින භික්ෂුන් වහන්සේලා ඒ කාලේ වේල පහ දාන ගෙදරට යෑමේ ප්‍රතිඵල. ඔන්නේ කාරණා නිසා තමයි වඩින්නේ. ඉතින් ඒක දායකයන්ටත් ලොකු ලාභයක්. දායකයන්ගේ දාණය පහසු කරනවා. ප්‍රතිග්‍රහකයන් වහන්සේටත් ලොකු ලාභයක්. ඉතින් දැන් මේ හාමුදුරුවෝ එදා දානට වඩිනව වේල පහ. සාමාන්‍යයෙන් හැමදාම වඩින්නේ එහෙමයි. ඉතින් එදා මැණික් කරුවා දානය සඳහා දැන් මාළු කප කප හිටියේ. ওই වෙලාවේදී රජුරුවන්ගේ එක පණිවිඩ කරුවෙක් මැණික් කරුවට ගෙනල්ලා මැණික් ගලක් දුන්නා. මේක උපදමල දෙන්න කියලා. ඉතින් දැන් මැණික් කරුව මාළු කප කප හිටියේ. ඉතින් ඊ අතිම මැණික් ගල අල්ලලා එතන අසල මේසෙකින් තැබුවා. උතන හිටියා පින්වතුනි පිළිහුඩුවේ. ලේ තවරුණු මැණික් ගල දැක්කම පිළිහුඩුව හිතුවා මස් කෑල්ලක් වෙන්නේ නැති කියලා. පිළිහුඩුව ඇවිල්ලා අර මැණික් ගල ගිල්ලා. ඕකර හාමුදුරුව දැක්කා. ඉතින් දැන් මැණික් කරුවා මාළු ටික කපලා ඒ ටික කරලා අත හොදගෙන එනකොට මැණික් ගල නැහැ. ඊට පස්සේදී මැණික් කරෝ බය වුණා, කලබල වුණා. බිරිඳගෙන් ඇහුවා, දරුවන්ගෙන් ඇහුවා. ඒ හැම තැනකම බැලුවා. කොහේවත් මැණික් ගල නැහැ, ගත්තු කෙනෙකුත් නැහැ. අන්තිමට ඉතින් මැණික් කරුවට හිත වුණේ
මේ හාමුදුරුවත් ගත්තද දන්නේ කියලා. බලන්න පින්වතුනි, ගුණවතු නඳුනා ගන්න බැරි වුණාම සංසාරයට වෙන පාඩුව මොන වගේද කියලා. දැන් මේ මැණික් කරුවට හේතුන මේ හාමුදුරුවත් ගත්තද දන්නේ කියලා. ඉතින් මුලින් ගිහිල්ලා මැණික් කරුවා හාමුදුරංගෙන් ඇහුවා. හාමුදුරුවෝ මං ගත්තේ නෑ. ඉතින් නැවතත් බිරිඳ ළඟට ඇවිල්ලා කියනවා, සොඳුරියේ නුඹ ගත්තෙත් නැත්තම් මැණික් ගල තියපු තැනත් නැත්තම්. ඉතින් මැණික් ගලට මොකද වුනේ? මැණික් ගලට වෙච්ච හානිය නිසා නුඹටයි මටයි අපි දරු පවුලටමයි වෙන්නේ තව ටික වෙලාවකින් රජ්ජුරුවන්ගේ අතින් මරණයටපත් වෙන්නේ. ඒ නිසා නුඹලා මේක පොඩ්ඩක් මීට වඩා හිතන්න. මැණික් ගල මේ ගෙදරට ඇවිල්ලා ගන්න කිසිවෙක කෙනෙක් නෑ. මේ මැණික් ගල ගන්න ඇත්තේ අනිවාර්යෙම මේ හාමුදුර වෙන්නම ඕන. මොන සිල් ගුණ ධර්ම රැක්කත් තමන්ට තණ්හාවක් ආසාවක් ආවොත් ඒ සිල් ගුණ ධර්ම පැත්තකින් තියලා ඒ තණ්හා වාසාව වෙනුවෙන් හිත යොමු වෙනවා. ඉතින් සමහර ලාවට ඒ නිසා මේ හාමුදුරු ගත්තා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මැණික් කරව ගිහිල්ලා නැවතත් අහනව ටිකක් තදින්ම, ස්වාමීනි ඔබ වහන්සේ මේ මැණික් ගල ගත්තද? ඉතින් හාමුදුරුවෝ කියනවා, නෑ උපාසක, මම මැණික් ගල ගත්තේ නෑ. කොහොමද හනුයි මැණික් ගල? මන් තියපු තැනත් නැත්තම්, ගෙදරේ ගත්තෙත් නැත්තම්, මේ ගෙදරට වෙන කවුරුවත් ඇවිල්ලා ගියේ නෑ. ඔබ වහන්සේම තමයි මේ ගෙදරේ හිටියේ. ඔබ වහන්සේ හැර වෙන කෙනෙක් මේක ගන්න විදියකුත් නෑ. බිඟුදුනි, මේ කාරණාවත් ගොඩාක් වැදගත් කාරණාවක් කියලා හිතෙනවා. දැන් මේ මැණික් කරුවට තියෙන හාමුදුරුව සම්බන්ධයෙන් සැකයක්. මෙනි මේවා පින්වතුනි අපේ ජීවිතවලටත් ගොඩාක් වටිනවා. මොකද අපි විවිධ මිනිස්සු සම්බන්ධයෙන් ඔන්න ඔය වගේ සැකපල කරනවනේ. දැන් අපේ සමාජය තුළ බහුලව දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි මේ එකිනෙකා කෙරෙහි සැකකරන එක. ඉතින් ඕනෝන් කෙරෙහි සැක කරලා සමහර අවස්ථාවන් වලදී පින්වතුනි අපි දකිනවා සමහර අය නිවැරදි කරුවන් කරවලා ඔවුන්ට බොහෝ පීඩා ඇති කරනවා. නින්දා කරනවා, අපහාස කරනවා. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වගේ දියුණු මාධ්‍යන් නිසා ඒ පව කරන අයට හොඳ ඉඩකඩක් ලැබිලා තිනේ, හොඳ වේදිකාවක් ලැබිලා තිනේ. වේවා ඉතාම පහසුවෙන් කරගන්න. ඉතින් අපි පිංගතුන් හිතනවාද මේවා මේ සුළුපටු පව කියලා? පිංගුදුනි, කවදාවත් තමන් යම් කාරණාවක් පිළිබඳ කරුණු කාරණා හරි හැටි නොදැනගෙන කවදාවත් පිංගුතුනි ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. මොකද ඒක හරියට මේ තුඹසක් ඇතුලකට අත දානෝ වගේ වැඩ. තුඹස ඇතුලට අත දාන්නේ සර්පෙක් නෑ කියලා හිතලානේ. බැරි වෙලාවක්වත් ওই තුඹස ඇතුලේ සර්පෙක් හිටියෝ මොකද කරන්නේ? ඒ වගේ තමයි
තමන් යම් කිසි කෙනෙකුට පින්වතුනි චෝදනාවක් කරනකොට මතක තියාගන්න, තමන් කරන චෝදනාව ඔහුගේ ළඟ තියෙන අඩුපාඩුවක් වුණොත් නම් හොඳයි. හැබැයි බැරි වෙලාවක්වත් තමන් කරන චෝදනාව ඒ චෝදනාවට ලක් කරන කෙනා එක කරලා නැත්තම් හිතනවද පින්වතුනි ඒ කර්ම විපාකයේ සුළුපටු කර්ම විපාකයක් කියලා? සුළුපටු නෑ කර්ම විපාකය. නිවැරදි කරුවන් වැරදි කරුවන් කරන එක තරම් අති භයානක පාප කර්මයක්. මේ පාප කර්ම ගොඩේනේ. ඒක අති භයානක පාප කර්මයක්. ඒ කියන්නේ ඒ පාප කර්මයට වඩා බරපතල පාප කර්ම තියෙනවා. ඒ බරපතලම පාප කර්ම අතර තියෙන තවත් බරපතල පාප කර්මයක් තමයි මේ නිවැරදි කරුවන් වැරදි කරුවන් කරන එක. ඒකේ බරපතලකම තියෙන්නේ තමන් චෝදනා කරන කෙනා පින්වතුනි හිතන්නකෝ සංසාරේ සම්මා සම්බුද්ධත්වයේ විනුවෙන් පාරමිතා පුරන මහ බෝසත්වරයෙක් වුණා. හිතනවාද ඒ කර්මයේ සුළුපටුයි කියලා? සුළුපටුනේ. අඩුගානේ පින්වතුනි සිල්වතෙක් වුණා. සිල් ගුණ ධර්ම රකින්න සිල්වතෙක් වුණා. කොච්චර පාඩුවක්ද වෙන්නේ? හිතනවාද පින්වතුනි පාඩුව සුළුපටු පාඩුවක් කියලා? සුළුපටු නෑ පාඩුව. සසරේ පින්වතුනි තමන්ට දීර්ඝ කාලයක් පින්වතුනි දුක් විඳින වෙනවා ඒ කර්මය නිසා. අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ එක්තරා ජීවිතයක ඉතාම සීලවන්ත හාමුදුරලා දෙනවා, වැරදි කාරණාවක් නිසා උන්වහන්සේලා දෙනවා බේද කෙරෙව්වා. එක හාමුදුරු නමක් වැරදි කරුවෙක් කරවල අනිත් හාමුදුරු ඉදිරිපත් කෙරෙව්වා. ඉතින් ඒ කරපු කර්ම පාප ඒ පාප කර්මේ බරපතලකම කොච්චරද කියන්නේ පිංගතුනි. අර හාමුදුරුවන්ට ඒ කරපු විනාශේ නිසා සිල් ගුණ ධර්ම රැකගෙන සංසාරෙහි සම්මා සම්බුද්ධ ශාසනික 80 මහා ශ්‍රාවක භාවයට පත් වෙන පාරමිතා පුරාගෙන ආපු මේ මහා උත්තමයා නිවන් දකිනාත්ම භාවී නොඑක් නින්දාවල් වලට ලක් වුණා. එච්චර භයානකයි මේ කර්මය. ඒක සුළුපටු නෑ මේ කර්මය. එනිසා පින්වතුනි පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනා කරනකොට දැන් ගොඩාක් වෙලාවට ওই චෝදනාවල් කරන්නේ සමහරලාට එක එක්කෙනාගේ කතන්දර අහලා. අපේ සමාජයේ පිටුතර මේ නූගත්ම හැසිරීමනේ කේලම් අහන එක. ඒක නූගත්ම හැසිරීම. මේ අසත්පුරුෂයන්ගේ කේලම් මහලා සත්පුරුෂයන්ගේ සත්පුරුෂකම පවා පින්වතුනි සමහර වෙලාවට නැති කරගන්නවා. මේ අසත්පුරුෂයන්ගේ කේලම් මහලා කොහොමද කියලා තියෙනවනේ සමාජයේ පින්වතුනි කතාවක්. කේලම් අහලා පිළිගත්තොත් කොයිතරම් උගතෙක් වුණත් නූගතෙක් වෙනවා කියලා. බලනක ආයතනවල යම් යම් කණ්ඩායම්වල පින්වතුනි මිනිස්සු අතර එකිනෙකා අතර හිතමනාපකම් ඇති වෙන ප්‍රධානතම ගැටලුවක් තමයි යෝග. අහන කෙනා බුද්ධිමත් නොවුනොත් විශාල විනාශයක්. ඔද කියන කෙනා මොන හේතුවෙන් කියනවද කියලා දන්නේ නෑනේ. දැන් බලන්න කොසල් රජුරෝ තමන්ගේ ළඟ හිටපු තමන්ගේ මිත්‍රයා තමයි සේනාධිපති, කියන්නේ බන්දුල සේනාධිපති. කොසල් රජුරෝ බන්දුල සේනාධිපතිට සේනාධිපතිකම දීලා ඉඳෙද්දි දවසක් බන්දුල සේනාධිපතිතුමා දකිනවා මේ විනිශ්චකාර සභාවේ විනිශ්චකාර අමාත්‍යවරු වැරදි තීන්දුවක් දෙන අල්ලසක් අරගෙන
වැරදිකරුවන් නිවැරදිකරුවන් කරලා තීන්දුවක් දෙනවා. බන්දුල සේනාධිපති මේක දැකලා ඒක निराකරණය කරනවා. එදා ඉඳලා රජ්ජුරුවෝ බන්දුල සේනාධිපතිව විනිශ්චයකාර අමාත්‍යවරයෙක් බවට පත් කරනවා අධිකරණ ශාලාවේ. ඊට පස්සේදී අර විනිශ්චයකාරවරුන්ට බන්දුල සේනාධිපතිත් එක්ක ලොකු තරහක් ඇති වුණා. මොකද එදා ඉඳලා විනිශ්චයකාරවරුන්ට අල්ලස් ගන්න බෑ. ඊයේ තරහත් එක දවසක් විනිශ්චයකාරවරු රජ්ජුරුව හමුවේ කියනවා සේනාධිපතිතුමාට ඉන්නවා ළමයි 33 දෙනෙක්. මේ ළමයි 30 දෙනාව පෙන්නලා කියනවා මහරජය ඔය සේනාධිපතිතුමා තරම්ම බලවත් ඔය ළමයි 32 දෙනා. යම් දවසක ඔය පිරිස එකතු වෙලා ඔබ වහන්සේගේ රාජ්‍යයට විශාල අනතුරක් කරන්න පුළුවන්. ඔබ වහන්සේ බලාගෙන ඉන්නේ ඔබ වහන්සේව මරලා ඔවුන් මේ රාජ්‍යය පැහැර ගන්න කන්ද? ඉන්සාව වහාම මේකට පිළියමක් යොදන්න කියනවා. ඊට පස්සේ කොසල් රජුරෝ මේ කතාව අහලා ඒ පිළිබඳ හොයන්නේ බලන්නේ නැතුව බන්දුල සේනාධිපතිවයි ළමයි 32 දෙනාව එක තැනකදී මරලා දානවා. ඉතින් දවසක් බන්දුල මල්ලිකා කියන්නේ බන්දුල සේනාධිපතිගේ බිරිඳ බන්දුල මල්ලිකා ළඟට ගිහිල්ලා බන්දුල සේනාධිපතිතුමා අහනවා, මේ බන්දුල මල්ලිකා ළඟට ගිහිල්ලා කොසල් රජුරු අහනවා, මල්ලිකා බන්දුල සේනාධිපතිගේ හිතේ මෙන්න මෙහෙම අදහසක් තිබුණද කියලා අහනවා. ඉතින් මල්ලිකා කියනවා, නෑ මහරජේ, මගේ ස්වාමියාගේ හිතකවත් එහෙම සිතුවිල්ලක්වත් තිබුණේ නෑ කිව්වා. ඊදා තමයි කොසල් රජුරු දැනගත්තේ මම එහෙනම් මේ නිවැරද්දිනේ සේනාධිපතිව වැරදි කරුවෙක් කරලා මරලා තියෙන්නේ. ඉතින් එදා ඉඳලා රජුරුවන්ට නිින්ද ගියෙත් නෑ. රජුරුවන්ට එච්චරට දුකයි තමන් කරපු දේ. ඉතින් ඔන්න ඔය වගේ පින්වතුනි, දැන් බන්දුල සේනාධිපති කොසල් රජුරුව ඒ වගේ තත්ත්වයකට පත් වුනේ මොකක් නිසාද? කීලං අහපු නිසා. කුඩාකයි පිළිබදව තියෙන දියක් තමයි අන්න එහෙම කීලං අහලා සමහර වෙලාවට වැරදි තීන්දුව ගන්නවා. ගුණවතුන්ගේ ගුණයට හානි කරනවා, සිල්වතුන්ගේ සිල්වලට හානි කරනවා. සමහරවිට බලනකො මේ පුණ්‍ය කර්ම වලට පවා පින්වතුනි හානි කරනවා. පින් කරන අයගේ පිනට පවා සමහරවල් සමහර අය හානි කරනවා. මේ කාරණාවෙදි හිතන්න වෙන්නේ මේදී. තමන් යම්කිසි කාරණාවක් හරියටම තහවුරු කරගන්නේ නැතුව කවදාවත් පින්වතුනි චෝදනා මුඛයෙන් කතා කරන්න එපා. මොකද තමන් දකින්නදී තමන් හිතනදී සමහරලට වරදින්න පුළුවන්. මොකද සමහර මිනිසුගේ හැසිරීම් වලින් කතාවෙන් ඒ පුද්ගලයාගේ මුළු චරිතයම තීරණය කරනවා, චරිතයම මනිනවා. ඉතින් එහෙම මැන්නයින් පස්සේදී හිතන්නක පින්වතුනි, තමන් ඔන්න යම්කිසි මාර්ග ඥානයක් තියෙන කෙනෙක් නම් තමන්ගේ හිතට දැනෙන දේ හරියන්න පුළුවන්. මොකද දැකලා නේද කියන්නේ. හැබැයි එහෙම නැතුව පින්වතුනි අර වගේ දෙයක් කළාම හිතන්නකෝ ඒකේ කර්මය කොච්චර භයානකයිද කියලා. ඉතින් ඒ නිසා කවදාවත් එහෙම තීරණ ගන්න එපා. දැන් ওই බිස ජාතකයේ කියලා ජාතකයක් තියෙනවා. ඒ බිස ජාතකයේදී අපේ බෝසතාන් වහන්සේ තාපසවරු පිරිසක් එක්ක ආරාමයක වැඩ ඉන්නවා. ඉතින් බෝසතාණන් වහන්සේට මේ තාපසවරු දානේ පිළිල කරන වෙලාවට මුල්ම කොටස බෙදලා වැත්තිකින් තියෙනවා. ඉතින් මේ පිරිසගේ මේ තියෙන ගුණවත් බව දැකලා ශක්‍ර දෙවියන්ට දවසක් යතුනේ ඇත්තටම මේ පිරිස ගුණවත්ද කියලා බලන්න. ශක්‍ර දෙවියෝ මොකද කළේ? අර බෝසතාණන් වහන්සේට වෙන් කරලා තිබි ආහාර කොටස එක දවසක් හැංගුවා.
දැන් බෝසතාණන් වහන්සේ දාන වේලාවට ගියාම උන්වහන්සේගේ දාන වේල නැහැ. දැන් බෝසතාණන් වහන්සේ තමයි මෙතන ප්‍රධානියා. බෝසතාණන් වහන්සේ නිසා තමයි මේ ඉන්න හැමෝම පැවිදි වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ දියක් තියෙද්දී දැන් Tamanට මේ වෙලාවේ ආහාර තියලා නැහැ මේ පිරිස. කීතන කොයි වගේ වෙලාවට කොයිතරම් වැරදි සිතුවිලි හිතට එන්න පුළුවන්ද? කොයිතරම් වැරදි කාරණාවල් හිතට නැගෙන්න පුළුවන්ද? නමුත් අපි වින්තු දන්නවද බෝසතාණන් වහන්සේ මොකද හිතුවේ කියලා? බෝසතාණන් වහන්සේ හිතුවා සමහරලාට මේ පිරිසට අද මට කෑම තියෙන අමතක වෙන්නේ නැති. එමේ හිතුවේ. මට ආහාර තියන්නේ මේ පිරිසට අමතක වෙන්නේ නැති කියලා හිතුවා. එහෙම හිතුවේ. ඉතින් එහෙම හිතලා එදා බෝසතාණන් වහන්සේ ආහාර ගත්තේ නෑ. කෙනෙක් ගන්න ආහාර නෑ ඇත්තටම. උන දෙවෙනි දවසේ ගියාම දෙවෙනි දවසේ ආහාර නෑ. දෙවෙනි දවසේ ශක්‍රදේව මේ ආහාර ටික හංගලා. දැන් පළවෙනි දවසේ නම් හිත හදා ගන්න පුළුවන්. දෙවෙනි දවසේත් බලනකොට නෑනේ. දැන් එදා වුණත් වැරදි දෙයක් හිතන්න පුළුවන්. නමුත් බෝසතාණන් වහන්සේ මොකද දන්නද හිතුවේ? බෝසතාණන් වහන්සේ හිතනවා සමහර වෙලාවට මගේ ඇති මොකක් හරි වරදක්වත් වුණාද දන්නේ නෑ. අද මට කැම තියන්නේ. ඊයේත් තියලා නෑ, අදත් තියලා නෑ. සමහරලට මේ පිරිසට මගේ ඇති මොකක් හරි අඩුපාඩුවක් වරදක් වුණාද දන්නේත් නෑ. ඒක නිසා සමහර වෙලාවට ආහාර තියන්නේ නැතුව ඇති කියලා හිතුවා. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු නම් මොකද කරන්නේ? සමහර අය තමන්ගේ ඇති වරදක් තිබුණත් පින්වතුනි ඒක නිවිනි දකින් අනිත් කෙනාගේ වරදනේ. දැන් උන සමහරලාවට උන තමන් පාරේ යනකොට වාහනේ කියනකොට කහිරින් කෙනෙක් උනේ හිමීම් පණිනවා දකින්නවා. ඉතින් ওই මිනිස්සයා පණිනවා දැක්කයින් පස්සේදී වාහනේ ඉන්න මිනිස්සයා ඉතින් හරියට බයිනවා. හිමි යනවා විවගේ නොයි දේවල් කීකි බයිනවා. බැල්ලෙති මේ මිනිස්සු යනවා. හැබැයි මේ මිනිස්සු වාහනේ නතර කළ කොහේ හරි තැනක ඒ මිනිස්සෙත් ගොන්න කොයි වෙලාවකරි කහිරෙන් පයින්. ඉතින් මේ මිනිස්සු පයින්කොට හිමින් පණිනවා. දැන් අර මිනිස්සු පැනපු නිසා නෙවෙයි මේ හිම පයින්නේ. මේ මිනිස්සු සාමාන්‍ය හිමි පයින්නවා. ඉතින් වාහනවල මිනිස්සු හොන් ගහනවා. ඒ වෙලාවට හිතන්න ඕන නේද? මමත් අර වෙලාවේ මිනිස්සෙක් හිමින් පණිනවා දැක්කම මටත් කේන්ති ගියා. දැන් එහෙනම් මට කේන්ති ගියපු විදිහට මේ මිනිසුන්ටත් කේන්ති එන වෙතිනි. එහෙම හිතන්න ඕන. නෝන් ගොඩක් අය හිතන්නේ. එතකොට වාහනේ යද්දී ඔන්න පාරේ කෙනෙක් හිමින් පණිද්දී වාහනේ දෙගෙන අර හිමින් පයින් කෙනාට බයිනවා. ඊළඟට තමන් හිමින් යනකොට පාරවලින් වාහන නතර කරගෙන හෝන් ගහනකොට ඉදිරි බයින කාටද? එතකොට බයින වාහනවල මිනිසුන්ට. ඒක තමන්ව උපමා කරලා ඉදි දකින්න හිතන්නේ නේ. ගොඩක් අයගේ ළඟ තියෙන අඩුපාඩු ඕක. ගොඩක් අයට තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න බැරිත් ඕකමයි. දෙයක් කරද්දි හිතන්න මම මේදී මේ විදියට කළා නම් මට මොකද වෙන්නේ? එහෙම හිතන්න. තමන් වාහනයක් නතර කරලා තියෙද්දි වැරදි විදියට තමන්ට කේන්ති ගියා නම් තමනුත් වාහනේ නතර කරනකොට බලන්න මම මේ වාහනේ නතර කරපු විදියට අනිත් අයට කේන්ති යනවද? දැන් හිතන්නකොට තමන්ගේ ගෙදර ගේට්ටුව හරස් කරලා වාහනයක් නතර කළා. තමන්ගේ වාහනේ ගන්න බෑ. ඉතින් ඔන්න බනිනවා මේ මිනිස්සු ඉතින් බනිනවනේ කියතන්නකෝ වාහනේ නතර කරලා ගියපු කෙනාට. හැබැයි තමනුත් ගිහිල්ලා කොහේ හරි තැනක වාහනයක් නතර කරද්දී තමන්ගේ වාහනේ නතර කරේ තමන් බලන්න ඕන
මම මේ වාහනය නතර කරන්නේ අර වගේම ගේට්ටුවක් ළඟද? එහෙම නැත්නම් මිනිස්සු යනේන පාරක් ළඟද? ඉතින් එහෙම බලලා බලන්න ඕන. තමන්නුත් ඒ දීම කරනවා නම් ඉතින් තමන් තරම දෙයක් වෙන එක සාධාරණයිනේ. එනිසා හැම වෙලාවකම බලන්න අනිත්‍යයට චෝදනා කරනකොට ඒ වරද තමන්ගේ අතින් වෙනකොට තමන්ටත් ඒ චෝදනාව එන්න පුළුවන් කියන එක. ඔහොම හිතනවනම් මිනිස්සුන්ට ගොඩාක් තමන්ගේ වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්. දීගේ ගොඩාක් අය තමන්ගේ අඩුපාඩුව දකින්නේ නෑ, තමන්ගේ වරද දකින්නේ. අනිත්‍යයේ අඩුපාඩුකම් අනිත්‍යයේ වැරදිම තමයි ගොඩාක් වෙලට දකින්න උත්සාහ කරන්නේ. ඒ නිසා ගොඩාක් අයට තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න බෑ. ඉතින් මම මේ කාරණා විදිහට මේ කියන්නේ දැන් යම් කිසි කෙනෙකුගේ ළඟ අඩුපාඩුවක් තියෙනකොට දැන් අර බෝසතාන් වහන්සේ හිතුවේ මොකද්ද? මම මොකක් හරි වරදක් කරලා ඇති. ඒකේ මට කැම තියන්නේ නැත්තේ. ඉතින් ඊළඟට තුන්වෙනි දවසේ බලද්දි තුන්වෙනි දවසෙත් ආහාර නැහැ. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ කල්පනා කරා ඉතින් මගේ ඇති මොකක් හරි වරදක් වෙලා වෙන්නේ නැති දවස් තුනක් තියන්නේ නැති. ඉනිසා බෝසතාන් වහන්සේ පිරිස රැස් කරවල මේක ඇහුවා. ඉතින් ජාතක කතාව නම් බොහොම දිගට තියෙන මට මේ කාරණාව කියන්න ඕන නිසා තමයි මම මේ කොටස ගත්තේ. ඉතින් අර ඒ වගේ බලන්න දැන් සමහර වෙලාවට මේ නුවණැත්තෝ යමක් දැක්කම පින්නොතනේ ඒක අනිත්‍යයට චෝදනා කරා නෙවෙයි, තමන්ගේ අඩුපාඩුවයි දැක්කේ, තමන්ගේ වරදයි තමන් දැක්කේ. සමහරලට තමන්ගේ වරදක් නැති වුණත් ඒ අනිත්‍යයට චෝදනා කර කර හිටියේ නේ. මොකද කරුණු කාරණා හරියට දන්නේ නැතුව කොහොමද චෝදනා කරන්නේ? ඒක නිකන් හරියට මම අර උදාහරණෙකින් කිව්වා වගේ තුඹසකට අත දානු වගේ වැඩක්. ඒ තුඹස ඇතුලේ සර්පෙක් නොහිටියොත් හොඳයි, සර්පෙක් හිටියොත් විනාසයිනේ. ඒ වගේ තමයි තමන් කරන චෝදනාව ඒ චෝදනාවක්ම වුණොත් හොඳයි, ඒ කරන චෝදනාව හරියොත් හොඳයි, බැරි වෙලාවකත් වැරදුනොත් ලොකු විනාශයක් කරගන්න. හැබැයිතින් අනිත් කාරණාව තමයි කරුණු කාරණා හරියට නොදැනගෙන පිංගුතුනි ওই නොයෙක් නොයෙක් කැට චෝදනා කරනවනේ. දැන් අපි උතුම් උදාහරණයක් හැටියට ඔන්න ගෙදරක බඩුවක් නැති වෙලා ඔන කවුරු හරි කෙනෙක් ඔය බඩුව නැති වෙන වෙලාවේ ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. දැන් ඔන්න අර ගෙදර අය එහෙම නැත්නම් ආයතනයක වෙන්න පුළුවන්, ඉන්න තැන වෙන්න පුළුවන්. ඉතින් ඔය ඒ අර හිතපු සැක කරපු පුද්ගලයා පිළිබඳව ඉතින් චෝදනා කර කර ඒ මනුස්සයට ගරහ ගරහ ඉන්නවා. ඇත්තටම පින්වතුනි ඒ බහණ්ඩේ නැති වෙලා නෙමෙයි, ඒක තියපු තැන වෙනස් වෙලා, වෙනද තියෙන තැන නෙමෙයි තිබිලා තියෙන්නේ, වෙන තැන එකක තිබිලා. දැන් මම කියන්නේ පින්වතුනි තමන් සත්පුරුෂයෙක් නම් අර චෝදනාව කරපු මනුස්සයෙක්ගේ කියලා සමාව ගන්න වටිනව නේද? අපි වාගෙන මෙහෙම වැරදියට හිතුවා, වායක දන්නෙත් නැහැ, සමාවෙන්න මම නොදැනගෙන වාට මෙහෙම චෝදනාව කර ඒක කරන්න වටිනව හරිනා. මොකද දැන් හිතන්නකෝ තමන් කරපු චෝදනාව හරි ගියොත් චෝදනා කරන්නේ නැද්ද? කරනවනේ, අනිවාර්යෙන් කියනවනේ. මං කිව්වනේ මෙයා තමයි අනිවාර්යෙන් කො ගන්න ඇත්ති කියලා. අහුවෙච්ච වෙලාවට කියනවනේ අපි. ඔන්න ඒ මිනිස්සයා එතන ගියපු වෙලාවේ ඉතින් ඒ මිනිස්සයා තමයි මේක ගත්ති කියලා ඔන්න ඉන්න කවුරු හරි කෙනෙක් කියනවා අනිවාර්යෙන් ওই මිනිස්සයා තමයි කො ගන්න ඇත්ති. අපි තුමු දැන් ඒ මිනිස්සයා උක හොරගම් කරා කියලා නල්ලගත්තා. මොකක් හරි දෙයක් නිසා හොයාගත්තා. මෙයා තමයි මේක අරන්තේ. එතකොට අර එතන අර කතාව කියපු කෙනා කියනව නේද මම කිව්වනේ ওই මිනිස්ස අනිවාර්යෙන් ඕක ගන්න ඇති කියලා.
හැබැයි පින්වතුනි දැන් ඔක හරි ගියා මෙහිම තමන් සතුටු වෙනා වගේම තමන් කියපු දේ හරි ගියා කියලා හැබැයි බැරි වෙලාවක තමන් කියපු දේ වැරදුනොත් මම කියන්නේ ඒකත් තමන් චෝදනාවක් හැට ලක් කරගන්න ඕනේ නේද? තමන් ගිහලා හරිනම් අර මනුස්සයාගේ සමාව ගන්න ඕනේ. මම ඔබතුමා ගැන මේ වගේ වැරදියට හිතුවා, ඒකට මට සමා වෙන්න. මං කියපු දේ වැරදුනේ. ඒකත් හරිනම් පිළිගන්න ඕන. නමුත් ඒ කොටස ගොඩක් අය ගන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ අර තමන් කරපු දේ හරි වෙනකන් විතරයි ඉන්නේ. ඒක වැරදුනාට ගිහිලා අනේ මට මේ කියපු දේ වැරදුනා කියලා සමාව ගන්නේ නැහැ. නමුත් බෝසතන් වහන්සේ එහෙම නැහැ. බෝසතන් වහන්සේ තමන්ගේ අඩුපාඩුව තමයි දැක්කේ. ඒ නිසා මේ පූර්ණ නිගමනවලට එන එක පින්වතුනි හොඳ දෙයක් නෙමෙයි. දැන් මේ මෙනික් කරුවට උනේ එක. දැන් මෙනික් කරෝ ඊළඟට ගිහිල්ලා උන හාමුදුරුව. දැන් හාමුදුරුව තමයි මේ මෙනික් ගල ගත්තේ කියලා හිතලා මේ මෙනික් කරුවා ලණුවක් අරගෙන දණ්ඩකුත් අරගෙන හිස වටේට මේ ලණුව ඔතලා හාමුදුරුවන්ගේ අර දණ්ඩ තියලා අනිත් පැත්තට කැරකෙව්වා. ඒ කියන්නේ දණ්ඩ කරකවන්න කරකවන්න අර නළලේ බැඳපු ලණුපට තද වෙනවා. ගත්තනම් කියන්න ගත්තනම් කියන්න කී කිය නොඒකාකාර දේවල් කී කිය අහනවා. නමුත් උනාසේ කියන්නේ මම ගත්තේ නේ. දැන් අර ලණුපටවල් තද වෙනකොට කන් වලින් ලී ගලන්න ගත්ත හාමුදුරුවන්ගේ. ඉතින් ඒ කන් වලින් ලී ගලද්දී අර පිළිහුඩුවා ඒලේ දැකලා ඇවිල්ලා උන්වහන්සේගේ කන ළඟට ඇවිල්ලා ලී බොන්න ගත්තා. මෙනික් කරුට කේන්ති ගිහිලා එකපාරටම අතේ තිබිච්ච දණ්ඩකින් අර පිළිහුඩුවට ගැහුවා. ඌ විසි වෙලා ගිහිල්ලා වැටුණා, වැටුනේ මැරිලා. හාමුදුරු ඒක දැකලා හාමුදුරු අහනවා මෙනික් කරුවගෙන් අර සතා මැරුණද? ඉතින් එහෙම කියද්දිත් මෙනික් කරු හාමුදුරට බැන බැන තව තද කරනවා. පිලිහුඩුවේ ගැන නෙමෙයි මම මගේ මෙනික ගැන අහන්නේ. ඉතින් හාමුදුරුව කියනවා උපාසක මං කියන කාරණාව මට හරියට කියන්න, අර පිලිහුඩුව මැරුණද? ඒ වෙලාවේදී පිලිහුඩුව පරීක්ෂා කරද්දී පිලිහුඩුව මැරිලා. ඒතර හාමුදුරුව කොහේනම් උපාසක ඔය ලණුව ටිකක් බුරුල් කරලා ඔය පිලිහුඩුවගේ බඩ පල්ලලා බලන්න, පිලිහුඩුවගේ බඩ ඇතුලේ ඔබේ නැති වෙච්ච මෙනික ඇති කිව්වා. හාමුදුරු ඉතින් ඒ කලින් කිව්වේ නැති, කලින් කිව්වනම් මේ පිලිහුඩුව මරලා මෙනික ගන්නවනේ. ඉතින් උන්වහන්සේ ඒ නිසා ඒක නොකිව්වේ. ඉතින් ඒ වෙලාවේදී බලද්දී ඇත්තට මෙනික තියෙනවා. ඒකේ මහා වේදනාවක් ඇති වුණා මෙනික කරුවට. උන්වහන්සේ වැඩි කල ජීවත් වුණේ නැහැ. ඒ ඇතිවෙච්ච ශරීර අපහසුකම නිසා උන්වහන්සේ පිරුණම් පෑවා. ඉතින් මේ ධර්මයේ සඳහන් කරන මේ ගාථාවේ විශේෂයෙන්ම සමහර සත්වයෝ මව් කුසී උපදිනවා. සමහර සත්වයෝ අපායේ උපදිනවා. සමහර සත්වයෝ දිවි ලෝකයේ උපදිනවා. සමහර සත්වයෝ ආශ්‍රවයන් ශ්‍රේ කරලා අරහත් ඵලය සාක්ෂාත් කරගන්නවා. එදා පින්වතුනි අර පිරිනවන් පාපු රහතන් වහන්සේ උන්වහන්සේ සසර ගමන නතර කළා. ඒ වගේම තමයි උදේ හවා මේ හාමුදුරන්ට සංඝෝපස්ථානය කරපු මේ මෙනික් කරුවගේ භාර්යාව මරණින් පස්සේදී දෙව්ලොව ගියා. ඒ දරුවෝ මනුෂ්‍ය ලෝකේ ඉපදුනා. නමුත් දොළොස් අවුරුද්දක් දන් දීලා නොයේ කාකාරේ පිංකම් කරලත් අන්තිම මොහොතේ සසරට මහ භයානක අනතුරක් නූගත්කම නිසා කරගත්තු මෙනික් කරුවා මරණින් පස්සේදී අපායට ගියා. ඉතින් බිඟුදුර ඕක තමයි මේ සසරි හැටි. සංසාර දෝෂේ කියන්නේ ඕකට. අපි සමහර දේවල් පින්වතුනි කරද්දී අපි ගොඩාක් කරට හිතන්නේ නෑ.
මේ දේ කළොත් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් සමහර අය මේ තරම් මහා ලාභයක් ලැබිච්ච වෙලාවේ තකුසල කර්ම කරගෙන සසරට මහ භයානක විපත් ඇති කරගන්නවා. ඉතින් ඒ කාරණාව මං හිතන්නේ හොඳට භාගතුන් වහන්සේ විස්තර කරලා කරපු අවස්ථාවක් මේ අවස්ථාව. එනිසා අපේ පින්වතුනුත් උත්සාහ ගන්න මේ වෙලාවේදී තමන්ට මේ ලැබිච්ච අවස්ථාව තමන්ගේ සංසාර දියුණුවට සලසා ගන්න. මොකද මේ මොහොතේ අපායට යන්නත් පුළුවන්, මිනිසත් බවක් ලබන්නත් පුළුවන්, දිව්‍ය බවක් ලබන්නත් පුළුවන්, අරහත් ඵල ලැබන්නත් පුළුවන්. ඒ තමන් තේරුම් කරගන්න ඕන මං කොතනට යන්නද උත්සාහ ගන්නේ. කෙනෙකුට උනන් උත්සාහ ගන්න පුළුවන් අපායට යන්න. කෙනෙකුට උත්සාහ ගන්න පුළුවන් මිනිසෙක් වෙන්න. කෙනෙකුට උත්සාහ ගන්න පුළුවන් දිවියෙක් වෙන්න. කෙනෙකුට උත්සාහ ගන්න පුළුවන් නිර්සත්ත්වෙක් වෙන්න. තේස තමන් අවබෝධ කර ගන්න ඕන තමන් කොතනටද යන්නේ කියලා. ඉතින් මේ කාරණාව නුවණින් වටහාගෙන ඉතින් මේ කාරණාවල් අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයේ වඩන්න පිඟත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව පවත්වලා රැස් කරගත්තු සියලුම පිං විශේෂයෙන්ම අද මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වය දරන ඒ පිං උතුම් නිරන්තරයෙන්ම මේ සදහම් විකාශයත් එක්ක සම්බන්ධ වෙලා දේශනා ගණනාවක් මේ විදියට දායකත්වයේ දරලා ධර්ම දානමී පින්කම් කරන පින් උතුම් පිරිසක්. ඒ අතර විශේෂයෙන්ම ඒ දායකත්වයේ දරන්නේ එම්.ජී. ප්‍රේමසිරි මහත්මයා ඇතුළු දූ පුතුන්. මම හිතන්නේ මේ සදහම් විකාශයේ බණහන ගොඩෝ දෙනෙක් දන්නවා. මේ අතුළු නිරන්තරයෙන්ම මෙවැනි ධර්ම දානමී පින්කම් සිදු කරලා ඉතින් තමන් විශාල පුණ්‍ය කර්ම රැසක් සිදු කරගන්න පිරිසක්. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා 2021 මේ මාසේ 23 වන දින තමන් නම් මිය පරලෝ ගියපු කෝට්ටේ පදිංචිව සිටි කපුගම ගීගෙනගේ කාන්තිලතා ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය නමිමිය ගිය ඒ පින් උතුම් හැම දිනාගේම නමිමිය ගිය සියලු මීගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙව්බබුන් ප්‍රධාන මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසානයේදී ඒ පින් උතුම් හැම දිනාටමත් විශේෂයෙන් එම්.ජී. ප්‍රේමසිරි මහත්මයාතුළු දූ දරු හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නී කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මයේ පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙකටම නෙදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සෑම දිනෙකටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සුපිනතුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩම අවධාලී අපසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද මාතර මහින්දපගේ පින්වන්ත ගෞරවනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ
උන්වහන්සේට පාදහාපි වන්දනීය නමස්කාර පූර්වකව සාදු නාද ලබා දෙමින් මේ පුණ්‍ය අනුමෝදනාවන් අනුමෝදන් වෙත්වා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනා වීචද ඇති දායකත්වයේ ගෙන කටයුතු කරන ලැබුවේ MG ප්‍රේමසිරි මහත්මයා සහ ඒ පවුලේ දූපතුන් විසින්. ඒ සදහම තුන්ගේ තරමුණු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනේ තවත් මෙවැනි මුතුම් වූ ධර්මානුශාසනාවකින් හමුවීමේ බලාපොරොත්තු වෙන් ඔබගේ නිබහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැම දෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.